දේශපාලනයේ උණුසුම එන්න එන්නම වැඩි වෙමින් පවතින මොහොතක් අපේක්ෂකයන් අතරද සෑම පාර්ශ්වයකම වාගේ ඉතින් හැමෝම වගේ මගේ Facebook එකේ YouTube channel එකේ ඉන්න අය ඉල්ලීමක් කරා මෙවර දේශපාලන අවකියක් කියන්න කියලා මැතිවරණය සම්බන්ධයෙන් ඉතින් මම කියනවා මෙවර පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා තුනෙන් දෙක නම් කිසිසේත්ම ගන්නෙ නැහැ වැඩිම වුණොත් ආසන 120 25 අතර ප්‍රමාණයක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ රතන ස්වාමින් වහන්සේ ඉල්ලන්නේ මෙවර අපේ ජනබල පක්ෂයෙන් කිසිම ආසනයක් හිමි වෙන්නේ නැහැ ඒ පක්ෂයට මෙවර මේ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට හම්බන්තොට ආසනේ පමණයි ජයගත හැකි බව මට මෙවර පවසන්න වෙන්නේ ජාතික ලැස්තිය මන්ති දූර දෙකක්ේ සමස්ත දිස්ත්‍රික්කවල ඡන්ද එකතුව නිසා ඊළඟට UMP එක තුන්වෙනි ස්ථානයටපත් වෙන සජිත් ප්‍රේමදාස දෙවෙනි ස්ථානයටපත් වෙනවා කියලා පවසන්න ඕන මෙවර මේ මැතිවරණ විශේෂත්වය වන්නේ කොළඹ කොළඹ දිස්ත්‍රික්කයේ ගියවර මන්ති දූර 8ක් වගේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණේ මෙවර පොදු ජන පෙරමුණ පොහොට්ටුව දිනන නිසා මන්ති දූර 10ක් එනවා ඉතින් ලැයිස්තුව 22ක් ඉන්නවා 12ක් එළියට යන්න ඕන JR හදපු මේ ක්‍රමයේ අනුව භාගයක් අනිවාර්යයෙන්ම පරාජය වෙන්න හදලා තියෙන්නේ මෙවර මගේ අනාවැකියට අනුව පළවෙනි ස්ථානය වෙන්නේ පළවෙනි ස්ථානයටපත් වෙන්නේ රියත් අත්මිරා සරත් වීරසේකර කේසර සිංහේ අපි දන්නා ජිනීවාවල ගිහිලා සිංහනාද කරපු ආකාරය ඒ වගේම මානසික මෙහෙයුමට සිවිල් ආරක්ෂක බලකාය හදලා කරපු දායකත්වය එතුමා ගැන ආය අමුතුවෙන් කියන්න ඕනේ එතුමා මේ සියලු අපේක්ෂකයන් අභිභව පොල්පිති වීරයන් අභිභව කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තාගත මනාප සංඛ්‍යාව පළවෙනි ස්ථානයටපත් වෙනවා දෙවෙනි ස්ථානයටපත් වෙන්නේ විමල් වීරවංශ තුන්වෙනියට ගම්මන්පිල හතරවෙනියට විජේදාස රාජපක්ෂ පස්වෙනියට මෙවර ප්‍රේමනාත් දොළවත්ත කියන නීතිකර මහත්මයා එනවා හයවෙනියට ප්‍රදීප් උදුගොඩ සුසිල් ප්‍රේම්ජයන්ත හත්වෙනියට අවුන්ඩර් ෆෙනාන්දු මහත්මයා අටවෙනියටත් ගාමිණී ලොකුගේ නවවෙනියටත් බන්දන ගුණවර්ධන දහවෙනියටත් දිනේෂ් ගුණවර්ධන 11වෙනියටත් තමයි ඉන්නේ ඒක නිසා මේ දෙන්නට බොහෝ දුරට මේවන මනාපවලින් ජයග්‍රහණය කරන්න අපහසු තත්ත්වයක් තියෙන දින